සාමාන්‍යයෙන් අපි කැබිනට් මණ්ඩලයක් තීරුම් දෙනකොට බොහෝ වෙලාවට දැන් මේ ඇමතිවරුන්ගේ පවුලේ සමාජික වෙනවා. සමහර වෙලාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ වේවා නැත්නම් දිවුරුම් දෙන තැන වේවා මේ බොහෝ වෙලාවට අපි දකින්නේ නෑදෑ හිතමිතුරන් ඇවිල්ලා මේ අයගෙන් පිරී පවතින තැනක් බවට පත් වෙනවා. ආරාධනා පත්‍රත් හම්බ වෙනවනේ මේ අයට ඉන්න. හැබැයි ඊයේ දවස ටිකක් විශේෂයි. අදේ විශේෂත්වයේ අරුණ පුවත්පතේ ඡායාරූපයකුත් එක්ක පළ කරලා තියෙනවා මේ අපේ රටේ කාන්තා ඇමති නියගේ ස්වාමි පුරුෂයා කොහෙද හිටියේ කියන කතාව. අරුණ පුවත්පත කියනවා බිරිඳ ඇමති දුරේ දිවුරුම් දීම දොස්තර සැමියා ශල්‍යාකාරී සිට නරබයි කියලා ඡායාරූපකුත් එක්කම වාර්තා කරනවා. අසිතමරකෝන් ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායම දිවුරුම් දීම නැරඹූ අයුරු කියලා අරුණ පුවත්පත වාර්තා කරන්නේ. මේක ටිකක් වෙනස් කාරණාවක් හින්දා නව රජයේ කැබිනට් මණ්ඩලය ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ මොහොතමින් පෙර දැක ඇති කැබිනට් මණ්ඩල දිවුරුම් දෙන උත්සවශ්‍රීයක් ගෙන තිබුණේ නැහැ. ඒ විශේෂ අවස්ථාවක්. එවැගේම වෙනදා කැබිනට් මණ්ඩල දිවුරුම් දෙන විට ආරාධිතයන් රාජ්‍ය නිලධාරීන් සේම මැති ඇමතිවරුන්ගේ පෞල්වල උදවියද බැස්ව සිටිනු දැක ඇත. එහෙත් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දෙන අවස්ථාව රූපවාහිනී මාධ්‍ය ඔස්සේ රට පුරා විකාශය වෙද්දී ලක්ෂ ගණනින් ජනතාවය නරඹන අතර මාතර මහරුහලේ ශල්‍යකාරී තවත් සුවිශේෂී කටයුත්තක් සිදු වන අයුරු දැකගත හැකි වුණා. එනම් වෙනදා ඇමතිවරු දිවුරුම් දෙන විට දරුමල්ලන් එම පරිශ්‍රයේම සිට ඒවා සජීව ලෙස දැකබලා ගත්තද ඊයේ කාන්තා හලම කටයුතු අමාත්‍යවරිය ලෙස සරෝජා සාවිත්‍රි පෝල් රාජ් දිවුරුම් දෙන අවස්ථාවේ සිය ස්වාමි පුරුෂා වූ වෛද්‍ය අසිතමරකෝන් සිටියේ මාතර මහරුහලේ ශල්‍යකාරී ශල්‍ය කටයුත්තක් නිමකොට විවේකීව සිටි වෛද්‍ය හා හෙද කණ්ඩායම ශල්‍යකාරී රූපවාහිනියෙන් එය නරඹමින් සිටියදී වෛද්‍ය අසිතමරකෝන්ද ඔවුන් හා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස එක්ව සිටීම විශේෂ අවස්ථාවක් විය කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. එක්තරා ආකාරයකට රටේ ජනතාව පතපු වෙනසත් මේක. හේතුව පහුගිය කාලවල අපි දැක්කා සමහර වෙලාවට ඇමතිවරයෙක්ට ඇමතිවරයක්ට මේ ඇමති දුරයක් ලැබුණොත් එහෙම ඒක ඉස්සෙල්ලම ගන්නේ ඒ ඇමතිතුමාගේ බිරිඳ හරි ස්වාමි පුරුෂයා හරි ඒකෙන් ඔලුව දුම ගන්නේ කට්ටිය. මේකයි සමාජයට එපා වෙලා තිබ්බ. ඉතින් බොහොම ආදර්ශවත් අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් අද අරුණ පුවත්පතේ පිළිබඳව තොරතුරු කියන්නේ.